අයිබුවන් අද පටන් රාත්‍රී 8:30ට සීත ටීවී ඔස්සේ විශේෂ වැඩසටහනක් ඔබ වෙත ගෙනෙනවා. ඒ තමයි අනාගතයේ අපේ අතේ විශේෂයෙන් මැතිවරණයක් ප්‍රකාශයට පත් වෙලා තියෙන මේ වගේ බොහෝතක කොයි වගේ ජනතා නියෝජිතයේද පාර්ලිමේන්තුවට තෝරාපත් කරගත යුතුව කියලා මේ දවස්වල විශේෂ කතා බහක් තියෙනවා. විශේෂයෙන් සිවිල් සමාජයේ විශේෂයෙන් දේශපාලන පක්ෂ ජනතාව විදිහට අපි කතා බහ කරනවා කොයි වගේ ජනතා නියෝජිතයෝද අපි වෙනුවෙන් තෝරාපත් කරලා පාර්ලිමේන්තුවට යැවිය යුතු කියලා. මේ නිසා විශේෂයෙන් සමාජයේ කතා බහ කරන දෙයක් තමයි දූෂණ වංචා ආක්‍රමිකතාවලට සම්බන්ධ පුද්ගලින්ට නාම යෝජනා ලබා දෙන්න එපා කියන දේ දේශපාලන පක්ෂවලින් මේ දිනවල ඉල්ලීමක් කරනවා. ඉතින් මේ පිළිබඳව විශේෂයෙන් ඔබට මාර්ගෝපදේශයක් ලබා දීම සඳහායි අද පටන් මේ විශේෂ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්න අපි සූදානම් වන්නේ. ඉතින් අපේ මේ මංගල වැඩසටහනට ප්‍රථම වැඩසටහනට අපි ආරාධනා කළා ශ්‍රී ලංකාවේ විශාලම ජනතා ව්‍යාපාරයේ නිර්මාතෘ සර්වෝදය නායක ඒටි ආරියරත්න මහතාව, ඒ වගේම ස්වරාජ්‍ය පදනමේ සභාපති නවීන් ගුරුනාත් මහතාව. ඔබ දෙපළ විශේෂණ අයිබෝන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට අද දිනේදී. අපි දැන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ යුගයේ අවශ්‍යතාවයක් තියෙනවා නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන්. ඒ පිළිබඳව කොහොමද මේ දේශපාලනයට නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් අත්පොත් තැබිය යුත්තේ කොහොමද? මං ඉස්සෙල්ලම ප්‍රශ්නය ඔබ කරන ඔබතුමාට. ඇත්තෙන්ම මේ ඓතිහාසික අවස්ථාවට විශේෂයෙන්ම අපේ රටේ ඉන්න ජනනායකයෙක් වෙන ආචාර්ය ආර්යත් මෙතුමාටත් අපේ මේයුම නියෝජනය කරන අපේ මේයුම සුපිරිසුඳ වූ ප්‍රතිභාපූර්ණ අපේක්ෂකයන් සඳහා වූ මේයුම කැම්පේන් ෆෝ ක්ලීන් ඇන් කොම්පිටන්ට් කැන්ඩිඩේට්ස්. ඒ වෙනුවෙන් මටත් සියත ආයතනය අද ආර්ධනා වෙලයි. එම නිසා මං විශේෂයෙන්ම මං අපේ ආර්යත්න මැතිතුමා ජනනායකෙක් අවුරුදු 50කට වඩා ජනතාව වෙනුවෙන් හැම ගමකටම ගිහින් ජනතාවගේ අවශ්‍යතාවයන් ගැන දැනගෙන කතා කරන්න පුළුවන් රටේ ඉන්න ජනනායකතුමාට මේ ගැන තව විස්තර කරන්න කියලා ආර්ධනා කරනවා. ආර්යත්න මැතිතුමනි, කොහොමද නව දේශපාලන සංස්කෘතියක අත්පොත් තබන්න ඕන? පරමයම අපි හිතල බලන්න ඕනේ පැරණි දේශපාලන සංස්කෘතියක් තිබුණද කියලා. නව එකක් ගැන ඉතින් ඉස්සෙල්ලා මට හිතෙනවා මේ රටේ දේශපාලන සංස්කෘතියක් තිබුණේ නැහැ කියලා. මුල්ම යුගයේ සමහර වෙලාවට මේ රටේ නිදහස ලැබපු යුගයේ යම් කිසි විදියකට හොඳ දේශපාලන සංස්කෘතියක් තිබුණා කියලා හිතන්න පුළුවන්. ඒ මොකද ඒ කාලේ කිසි කෙනෙක්
දේශපාලතාවෙන් නැහැ. තමන්ට යම් කිසි දෙයක් බලාපොරොත්තු විශේෂයෙන් ධනය හම්බ කරන්න. තානාන්තර ගන්න එහෙම එකක් තිබුණේ නැහැ මට හිතෙන්නේ. මටම හොඳට මතකයි 48 ඉඳලාම. තමන්ගේ අතේ තියෙන දේ වියදම් කරගෙන ඉඩකඩම් විකුණලා උගස් තියලා තමයි දේශපාලනයට ආවේ. නමුත් අද තත්ත්වය බොහොම වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා විශාල වෙනසක් අවශ්‍ය බව හැමෝම තේරුම් අරන් තියෙනවා. දැන් අවුරුදු 60කට කිට්ටු කාලයක් මාත් මේ රටේ විශාල සෑහෙන සේවයක් කරා. සර්වෝදයෙන් රජයට පමණක් දෙවැනි සේවයක් කරයි කියලා බය නැතුව සංඛ්‍යාලේක නැතුව කියන්න පුළුවන්. නමුත් කවදාවත් පක්ෂ සහ බලකාමී දේශපාලනට අපි යෙදුනේ නැහැ. අපි ඔප්පු කර දේශපාලනට නොගියත් ගොඩාක් වැඩ කරන්න පුළුවන් කියලා. කී අප වගේ විශාල ධනයක් නැති අයත් විශාල වැඩ කොටස් කරා නම් ධනේ තියන අයට දේශපාලනට නොගින් වැඩ කරන්න පුළුවන්. නමුත් අද වෙලා තියෙන කසිප්පු පෙරලා හරි මද්‍රව්‍ය විකුණලා හරි එහෙම නැත්නම් මිනිසුන්ගේ හොර හොර මරකම් කළා හරි චණ්ඩිකම් කළා හරි වැරදි වැඩ කළා සල්ලි හම්බ කරගත්තුවා හිතනවා. දැන් ඉතින් මේක දෙගුණ තෙගුණ කරගන්න නම් බලයක් ඕන කියලා. එතකොට ධනයයි බලයයි එක්තැන් වෙන තැනක් හැටියට තමයි පාර්ලිමේන්තුව දිහා බලලා තියෙන්නේ. 2015 මාර්තු 7 වෙන විට මම මේ දේශපාලනේ නැති කෙනෙක් හැටියට මා අදුටුවා. ප්‍රජාතන්ත්‍රවාදයේ තිබුණු සියලුම මූලික පදනම අපි දෙදරවට හැරලා ඉවරයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පළමුවෙන්ම ඉංග්‍රීසියෙන් කියන sovereignty of the people, ජනතාවගේ පරමාධිපත්‍ය. ජනතාවයි පරමාධිපත්‍ය. එතකොට ජනතාවගේ පරමාධිපත්‍ය වෙන කාටවත් පවර්ලා දෙන්න බැහැ කියලා තියෙන නීතියම sovereignty of the people. ඒක මහජනයා ළඟමයි තියෙනවා. it cannot be alienated කියලා වෙන කාටවත් දෙන්න බෑ. නමුත් අපි මොකද්ද කරේ? 48 ඉඳලාම කරේ. ඊට කලිනුත් සර්වජන ඡන්දය ආපු දවස් ඉඳලා කරේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගුවා. නියෝජිතයන් අරකනම් ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නියෝජිත හොඳ කාලයක ක්‍රියාත්මක වෙනවා. මට මතකයි මුල්ම රජයේ හිටපු ඇමතිවරේ අබේරත්න රත්නායක මැතිතුමා. මම පොඩි ළමෙක් එච්චරම පොඩි නෑ අවුරුදු 18ක විතර. මා දුටුව එතුමත් එතුමාට විරුද්ධව සටන් කරන එක්කෙනත් කාර්යකේ එක කාර්යකේ යන්නේ. මාත් එක්ක ගියා. දෙන්න කතාවන මේ ඔයා කියන්නේ මේවා මම කියන්නේ මේවා තේරුණාද? මං කියන්නේ කෙම ඔයා කියන්නේ ওই වගේ මිතුරු දහමකේ එකම වේදිකාවේ කතා කරේ. අද මොකද්ද වෙලා තියෙන්නේ? මේක මහා යුද්ධයක්. සල්ලි පගාව මට මතක අපේ තැනටම ඇවිල්ලා දේශපාලනේ අයින් වෙච්ච දෙන්නෙක් ඇවිල්ලා කිව්වා දෙන්නව മന്ത്രിවරු එක්කෙනෙක්ව මං කසිප්පු දාගෙන ඒකව ඡන්ද කරන්න ගියා. අනිත් එකෙනව මං අරකු බෝතල දාගෙන කියලා. ඔන්න ඔය ගානට පිරෙහුණා. ඒ නිසා ජනවාරි 8 වෙනකොට මගේ හිතේ මිනිස්සුන්ගේ තියෙනවා ජන විඥානය කියලා එකක්. ඒ ජන විඥානේ යම්කිසි ප්‍රමාණයකට රවටන්න පුළුවන්. ජන විඥානේ තිස්සෙම සත්‍යය වතු කරන එකක්. ප්‍රජාතන්ත්‍රවාදයේ තමයි ජන විඥානේ හැරෙන්නේ කියලා. අවුරුදු 50 100ක් සමහර වෙලාවට වැරදි මගේ යන්න පුළුවන්. එක්තරා අවස්ථාවක් වෙනවා ජන විඥානේ හිතෙනවා මේ රජතුමාගේ මේ කාලේ ඇති. එහෙම නැත්නම් මේ රජිනියගේ මේ කාලේ ඇති. දැන් ඉතින් මේක වෙනස් වෙන්න ඕන කියලා. රජ කාලේ හිටන්. මේ අදියේ නෙමෙයි. රජ කාලේ ඉඳලා මහජනයාගේ කැමැත්ත නැතුව රජ කෙනෙකුටවත් පාලනය කරන්න බෑ. ඒ නිසා අපි හැමෝම දන්නවා මාධ්‍යවලේ මුද්‍රිත මාධ්‍යමෙන්ම විද්‍යුත් මාධ්‍යවලින් විශාල රැවටීම් කරන්න පුළුවන් මහජනයාට. ඉතින් මහජනයා ඒ නිසා
රවටිලා 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 ජනවාරි 8 වෙනිද වෙනකොට 50%කට වැඩි ජනතාවගේ ජන විඥානේ හැඩගැහෙල අපිට වෙනසක් ඕන. කවුරුවත් දිනවන පරද්දනනේ වෙනසක් ඕන. ඒ වෙනස තේරුම් ගන්න ඕන අපි බුද්ධිමත්ව. තේරුම් අරගෙන නව දේශපාලන සංස්කෘතියකට පදනමක් දාන්න ඕන. මම හිතනවා ස්වරාජ්‍ය පදනමෙන් මේ කරලා තියෙන එක නිසා මම හරි සතුටුන මම මේ ස්ටුඩියෝ එකට ආවයි. හැමදාම මාව ඇදලා ගන්න හදනවා මම යන්නේ නැහැ. කලකට පස්සේ මම මේ ආවේ මෙහාට මේකේ වැදගත්කම නිසාම මම කිව්වා හොඳයි මම එන්නම් කියලා. බලන්න පළමුවෙන්ම අපි ගනිමු මුද්දක් ගන්නකෝ. ওই මුද්ද කවුරු හරි හොරෙක් ඇවිල්ලා හොරකම් කරගෙන යන්නේ මුද්ද රත්තරන් වලින් හදලා තියෙනවනන්නේ නේද? ඕක වෙනත් වටිනාකම. ඒ වගේ පාර්ලිමේන්තුවට යන පුද්ගලයා ලේසි පාසුවක් කෙනෙක් නෙමෙයි. මේ යන්නේ රජෙකුට තියෙන බලතල තියෙනවනේ එතන. බලන්න ලංකාවේ සම්ප්‍රදායක් තිබුණා රටේ රජ්ජුරුව බෝධිසත්වයෙක් කියලා. දානය, සීලය, පරිත්‍යාගය, ඍජු ගතිය, මධ්‍යස්ථ ගතිය, නිවුණු ගතිය, ක්‍රෝධ නැති ගතිය, අහිංසා ගතිය, පලි නොගන්න ගතිය, ඔය උපේක්ඛා ගතිය ඔක්කොම තියෙන්න ඕන. ඔයින් කීයක් තියද බලන්න දැන් ඉන්න අයලට. ඔක්කොටම නෙමෙයි වැඩි දෙනාට. මේ නිසා මේ ක්‍රමය වෙනස් කරන්න. මේ ක්‍රමය වෙනස් කරන්න තියෙන ලොකුම බාධාව තමයි සතර අගතිය හෙවත් ඡන්ද, ද්වේෂ, භය, මෝහ කියන හතර උඩ සංවිධානය වෙච්ච පක්ෂ දේශපාලන ක්‍රමය. ඕවයින මිනිස්සු හොඳයි. මම හොඳ ඔක්කොම වගේ ආශ්‍රය කරලා තියෙනවා. අපේ ගෝල බාලයොත් ඉන්නවා. මිනිස්සුන්ගේ නරකන් නෙමෙයි තියෙන. මේ ක්‍රමය වැරදි. මේ පක්ෂ සහ බලකාමී දේශපාලන කියන එක ප්‍රජාතන්ත්‍රවාදය කියන එකට ඌමනා නැහැ. ඒක බටහිරින් ගෙන්න ගත්තේ. බටහිර රටවල් අපේ රටවල් ඌර කාලා හුඟක් සල්ලි හම්බ කරගෙන ඒ සල්ලි වලින් මිනිස්සුන්ගේ අවශ්‍යතා ඔක්කොම සම්පූර්ණ කරලා මේක නිකන් ලක්ෂරි එකක් හැටියට සුඛෝපභෝති ගේම් එකක් වගේ ඒගොල්ලන් ඒක අපි බාරගත්තා. ඒක වැරද්ද. මේ නිසා තමයි සර්වෝදි අපි මානසිකත්වයේ ගම මට්ටමට කෙලින්ම ග්‍රාම ස්වරාජ්‍ය ක්‍රමයක් ගියේ. ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක වෙන පුළුවන් එකම තැන ප්‍රාදේශීය මට්ටමටත් පල්ලෙහාට එන්න ඕන. කියන්නේ පවුල් 300ක් වගේ ප්‍රමාණයකට පුළුවන් අත උස්සලා ඒ ප්‍රදේශවලට හොඳ අය තෝරගෙන කවුන්සිලයක් හදාගෙන ඒ ප්‍රදේශයට සීමා වෙන ප්‍රශ්න. දැන් බලන්න වතුර ටික බොන්න නෑද අපිරිසිදු කළා ෆැක්ටරි දාන. ඒ වගේ ජීව ආධාරක පද්ධතීන් ආරක්ෂා කිරීම. ඊළඟට දැන් අර නොයෙක් විදිහේ දරුවන්ට විෂ ද්‍රව්‍ය දරුවන්ට පවා ගෙනලා තියෙනවානේ මත්ද්‍රව්‍ය ජාතිය. මේ ඔක්කොම ඒ වගේ දේ බලතල සම්පූර්ණ ගමට ප්‍රජාවට දෙන්න ඕන. ඉතින් ඉහළේවට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට එන අය මහජනයා විසින් මොන පක්ෂෙන් දැම්මත් දැන් පක්ෂ ක්‍රමය බාරගෙන ඒකනේ මේ අරගෙන යන ඒකනේ මරාගන්නේ. අදත් එකඟතාවයට එන බැරි වෙලා තියෙන එක හින්දානේ. දැන් මහජනයාට තියෙන්නේ පක්ෂ කියන එකට ඇස් දෙක වහලා කවුද මේ ඉදිරිපත් කරන එක්කෙනා. මේ මිනිහට ඡන්දෙ දීලා මෙයා මන්ත්‍රී වුණොත් මගේ පුතා කවදා හරි ලොකු වෙලා ඇයි තාත්තේ ඔය වගේ මිනිස්සු ඔතෙන් තැරියේ කියලා මගෙන් අහයි නේද? ඒ නිසා මම පගාවට අහුණත් මගේ දරුවන්ට ඒ විදිහේ තත්ත්වයකට එන්න මන් දෙන්නේ නැහැ. දැන් බලන්න ඉස්කෝල එකට දාගන්න ඕවට නෙමෙයි යන්නේ. සාධාරණ නීතිය හරියට ක්‍රියාත්මක වෙනව නම් එකක්වත් ඕනේ නැහැනේ. මේ නිසා තමයි අර පැෆරල් එකෙන් කාරණා 8ක් උඩ අපි දැන් අත්සන් දැනටමත් මම හිතන්නේ අපි බලාපොරොත්තු වන අත්සන් ප්‍රමාණය අදත් නුවර අද උදේ විශාල සංඛ්‍යාවක් ඒක ඇවිල්ලා අත්සන් කරා. දැන් මෙහාට එනවා 6 වෙනිදා දකපති විශාල රැස්වීමක් කොළඹ තියෙනවා. මහජනයාට අපි කියන්නේ මෙච්චරයි සාමාන්‍ය හැදිච්ච මිනිහද කියලා බලන්න. හැදිච්ච මිනිහ වනතරකම් කරන්නේ නැහනේ. අවුරුදු 14ක ගෑනු දරුවෙකුට මම දැක්කා ඊයේ කවුද අනාම යෝජනා පත්‍ර ඉල්ලන්න ඇවිල්ලා. මොකද්ද මේ? හතර මායමකට අපේ ගෙදරට වැද්ද ගන්නවද බේබද්දෝ?
අපේ ගෙවල් වලට වැද්ද ගන්නෙ නෑනේ චණ්ඩි අපේ ගෙවල් වලට වැද්ද ගන්නෙ නෑනේ වනචර මිනිස්සු අපිත් හැදිච්ච ශිෂ්ටාචාරයක් තියෙන පවුල් ඒ නිසා ශිෂ්ට මිනිස්සු එවන්න ප්‍රචණ්ඩත්වයට නැති මිනිස්සු එවන්න සල්ලි වලට යට වෙනට එපා මත්ද්‍රව්‍යක අය දන්නවා ඔය තහනම් කරපු මොනවද අර තියෙන ශිෂ්ට දඩුවම දැන් අලුත් ජාතියකට දෙනවනේ තහ සස්පෙන්ඩඩ් සෙන්ටෙන්සස් කියලා ඒ කියන්නේ හිරේට යවන්න නැතුව නෑ ඉන්න හොඳින් කියලා කමන්නේ නෑ ඉතින් හිරේ අඩු ගන්න කන්න බොන්න දෙන එකවත් ඉතුරු වෙනවනේ රජයට කොහොම හරි ඒවට අහුවෙච්ච කිසිම කෙනෙකුට ඡන්ද දෙන්න එපා කියලා අපි කියනවා මෙතනින් මේ නවත්තන්න ගමින් ගමට අපි යනවා ගමින් ගමට ගිහිලා මිනිස්සුන්ට කියනවා අර පුද්ගලයාට ඡන්ද දෙන්න අරයට දෙන්න එපායි කියලා අපි කියන්නේ අපි කියන්නේ මෙන්න මේ වැරදි තියෙන හැට දෙන්න එපා. ඒකට ලකුණු දීලා තියෙනවා අපි. ප්‍රශ්න 10ක් හදලා තියෙනවා ලකුණු 5කට තව එකට 10 විදිහට ඒ එකතු කරාම 50ක් ගන්න නැත්තේ හතර මායිමට ගන්න එපා. වැඩි වුණු තරමට අන්නයට ඡන්ද දෙන්න කියලා. ඒ නිසා මේ වගේ පෙරලියක් අවශ්‍යයි. මේක මහජනයාට කරන්න ඕන මහජනයා මතක තියාගන්න ඕන මහජනයාට කිසිම කෙනෙකුගේ පස්සේ යන්න ඕන නෑ. සාධාරණ නීතිගරුක සමාජයක් තියෙනවා නම් සමාජයේ ධනය පවා හැමෝටම සාධාරණව බෙදී යනවා. ඒ නිසා අපට අවශ්‍ය කරන්නේ යහපත් හොඳ ගුණධර්ම තියෙන නීති හදන්න යන අය. නේ? නීති හදන්න යන මිනිස්සු චරිත ශක්තියක් නැති අය නම් නූගත් අය නම් එයා කොහොමද නීති හදන්නේ? ඒ නිසා නව සංස්කෘතියක් ගොඩනගන්න මේ හොඳම අවස්ථාව. ඒ නිසා තමයි දේශපාලනේ ඈත්වල හිටපු අපි පවා පක්ෂ දේශපාලනට අත ගන්න ඉදිරිපත් ඡන්ද ඉල්ලන්නේත් නැහැ බලකාමී දේවල්ට යන්නේත් නැහැ නමුත් මහජනයා අධ්‍යාපනය දෙන්න කියලා දෙන්න අපි විශාල මාංශයක් ගන්නවා මේ කාලය තුළ ආරියරත්නමෙතුමනි දැන් ඔබතුමාගේ අදහස් දක්වීමේදී කළා ශිෂ්ට සම්පන්න මහජන නියෝජිතින් තෝරා ගැනීමේදී ප්‍රශ්න 10ක යෝජනාවලියක් හදලා තියෙනවා මොකද මේ ප්‍රශ්න 10 කියලා අපි දැනගන්න කැමතියි අත වශයෙන් ගක් විලා යනවා කියන්නේ එක අපි සරලව ප්‍රශ්න මොනවද කියලා නිකන් ජනතාවට දැනුවත් කරන්න. පුද්ගලයාගේ අධ්‍යාපනය කොච්චරද? එයා කලින් මොනවා හරි වරදකට අහුවෙලා සිරදඬුවම වගේ විඳලා තියෙනවද? එහෙම නැත්නම් ඒ වගේ දෙයකට අහුවෙලා දැනට අප ලබාගෙන ඒ වගේ ඉන්නවද? ඔයාගේ ඔය වගේ කොහොම අරගෙන ඊළඟට මහජනනට කරපු සේවය මොකද්ද? දැන් නිකම් චන්දිල්ලන්නවට හරියන්නේ නැහනේ. දැන් අපි කිතුමු සල්ලි තියෙන කෙනෙක් චන්දිල්ලන්නාම බලන්න ඕනේ එයාගේ සල්ලි වලින්. මට මතකයි කොළඹ ලොකු පෝසතෙක් මගුලකට එන්න කියලා මං ගියා. ගියාම මේ මහත්මයා කරලා තිබුණේ අවට තිබිච්ච පැල්පත් කීපයක් තිබුණා. පැල්පත් පහක අලුත් ගෙවල් පහක් හදලා අලුත් ජෝඩුවට කියලා අර දුප්පත් මිනිසුන්ට ගෙවල් පහක් බලන කොච්චර ආශිර්වාදයක්ද කියලා. දැන් ඒ වගේ මිනිහේ පාර්ලිමේන්තුවට ගියොත් කොච්චර හොඳද? සල්ලි හම්බ කරන්න නෙමෙයි යන්නේ. ඒ නිසා අන්න ඒ වගේ මහජනයට කොච්චර උදව්පදව් කළා තියෙනවද කියලා. දැන් මං හිතන්නේ මෙතුමාගේ අද මේ තිබිච්ච මේ පත්‍රයේ තිබිච්ච දැන්වීම අනුව කැඳවලා තියෙනවා මහජනයාට. ඔන්න ඔය වගේ හොඳ අය තෝරලා එවන්න කියලා. ඔව් ආරියරත්න මහත්තයා අපි ඒ ගැන කතා බහ කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. අපි විශේෂයෙන් ගුණරත්න මහත්තයෙන් දැනගන්න කැමති මේ පිළිබඳව දරන අදහස මොකද්ද? විශේෂයෙන් ජනතා නියෝජිතයෙක්ගේ ප්‍රමිතිය විය යුත්තේ කුමක්ද? ඇත්තම ප්‍රමිතීන් ගණනාවක් තියෙනවා මේ දැන්වීමේ. ඒක නිසා කාලේ වැඩිය අද වෙනකොට මේ පැය ගාණයි ගියේ. දැනටම අපිට ඇවිල්ලා තියෙනවා 10කට වඩා ජනතාවකේ අපේක්ෂකයන්. ඒ කියන්නේ ජනතාව අද නැකිටිනවා. මෙච්චර කල් ඒ වර්ම තිබුණේ පක්ෂවලට සීමා වෙන. අද මේ පැය ගාණක් යනකොට අපිට නොයෙකුත් රටේ එක එක පළාත්වලින් දැනටම ඇවිල්ලා තියෙනවා ජනතාව විසින්පත් කරන සුදුසු අපේක්ෂකයන්. ඒ කියන්නේ තව දවස් කීපයක් යනකොට මුළු රටටම නියෝජනය කරන්න පුළුවන් හොඳ දක්ෂ බුද්ධිමත් අවංක අපේක්ෂකයන් ජනතාවමපත් කරන. එතකොට ජනතාවගේ පළවෙනි වතාව මේ ඉතිහාසයේ මං හිතන්නේ ලෝකේ ඉතිහාසයේ නියම ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවෙන් අපිට දකින්න පුළුවන් බිහි වෙන මේ වතාව. එම නිසා මම බය නැතුව කියනවා අපිට පක්ෂයක් නැහැ. මෙතුමා කිව්වා
මෙතුමා අවුරුදු 50කට වැඩි කාලයක් ගමේ මට්ටමේ ඉඳලා මේ ග්‍රාම ස්වරාජ්‍ය සංකල්පය ගාන්ධිතුමා ඉන්දියාවේ කරවා ලංකාවට ගෙනල්ලා ඒ හඳුනා දීලා රුපියලක් වියදම් නොකර සුදුසු පුද්ගලයෙක් නියෝජනය කරන්න පුළුවන් ක්‍රමයක් හදලා දුන්නා. ඒක ක්‍රියාත්මක කරන්න අපි ගියා අපේ සංවිධානය පාර්ලිමේන්තුවට තුන් වතාව මේක කියලා රුපියලක් නැතුව වියදම් නොකර ජනතාවට පුළුවන් එකෙන් එකට පාර්ලිමේන්තුවට යන්න. ඒ කියන්නේ සුදුස්සාට කිසිම මේ ධනයක් හෝ වියදමක් හෝ මැරෙන්න නැතුව පාර්ලිමේන්තුවට යන්න මගක්. නමුත් ඒක ක්‍රියා කරන්න ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තුව ඒක අනුමත කරන. අවුරුදු 10ක් අපි වෙහෙස මාසෙ ගත්ත පාර්ලිමේන්තු කාරක සභා ගින් මේව දන්නන්න ලුමුත් අද වෙනකන් මොනවත් දුන්නේ. ඒ වගේම 20 වෙනි සංශෝධනයත් අවශ්‍ය වුණායික ඉදිරිපත් කරන්න බැරි වුණා. එම නිසා අද ජනතාවට තියෙන වර්ම ඒකයි මේ සියත ඔබ අද ආරම්භ වෙන මේ මංගල මේවෙක ජනතාව අවදි වෙයි රට අවදි වෙයි රටට අවස්ථාවක් දෙයි අනාගතේ අපේ අතේ අන්න එකයි වැදගත්. ඒ නිසා මෙතුමා කිව්වා වගේ සුදුසු පුද්ගලයා සුදුසු මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපේ අභියෝග තියෙන්නේ අපි අතර නෙමෙයි ලෝකෙත් අපි බලන්න ඕනේ අපේ අධ්‍යාපන සෞඛ්‍ය පරිසරය ජලය ඒ ගැන පාර්ලිමේන්තුවේ කතා කරනවා. අද අපේ සෞඛ්‍ය තත්ත්වය මොකක්ද? අධ්‍යාපන තත්ත්වය මොකක්ද? අපි මනුස්සයෙකුට දෙන්න ඕන කෙනෙකුට ඔළුව නමලා ආයිබෝ කියලා යන්න අරින්න. හොඳයි, ඉදිරි මැතිවරණයේදී කොයි ආකාරයේ ජනතා නියෝජිතද අපේ තෝරාපත් කරගත යුතු මේ ගැන වටිනා කියන අදහස් රැසක්ම අද දවසේදී ඔබට පළ වුණා. ස්තුතියි අද දවසේදී අපේ මංගල වැඩසටහන සහභාගී වීම සම්බන්ධයෙන් ස්වරාජ්‍ය පදනමේ සභාපති නවීන් ගුණරත් මහත්මතුමනි ඔබටත්, ඒ වගේම ස්වරාජ්‍ය නායක ඊටිආර් රත්නතුමනි ඔබටත්. හෙටත් හමුවෙමු රාත්‍රී 8:30ට අනාගතය අපේ අතේ වැඩසටහන සමගින්.